අපි සිලින්ඩරෙන් තරං කෙරුවේ. සිලින්ඩරය කියලා කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ පක්ෂ 34ක එකව වෙලා ආදපු සම්දානෙ තමයි අපි තරග කෙරුවේ. වෙල්වට් අලුත් වෙලා ගානත් අඩු වෙලා දැන් රුපියල් 110ක් පමණයි. අපි මේ තරංගයට ගිහිලා නාම යෝජනා ඔක්කොම අත්සන් කරනකොට අපි දැක්ක පුද්ගලයෙක් තරංගයට එන්න බය වෙලා දඟල දඟල හිටපු එක අපි දැක්කා ඒ කාර්යාලේ. ඒ කවුද කවුරුත් නෙවෙයි එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම් නායක සහ එක්සත් ජාතික පක්ෂයේ උතුරුකළම සංවිධායක එතුමා තමයි රවි කරුණානායක. මෙතුමා අත්සන් කරන්න මැලි සිටිනකොට අපිට තේරුණා මොනවද තියෙනවා කියලා. මේ ඇවිල්ලා තියෙන ප්‍රතිඵලයත් එක්ක එතුමාට කීයක් අම්බ වෙලා ඇතිද කියලා ජනතාව තේරුම් ගන්නයි තියෙන්නේ. බින්දුවට බට්ටලා ඇති. ඉතින් මේ වගේ කෙනෙක් මොකද අන්තිමට කරලා තියෙන්නේ කියලා පොඩ්ඩක් බලමුකෝ. දැන් මෙයා මොකද කරන්නේ? මෙයා වහාම ගිහිල්ලා මේ මැතිවරණ වෙලාවේ නොමිනේෂන් කරගෙන ඉන්නකොට කොළඹට තරඟ කරන්න දාපු එක්කෙනා තරඟ කරන්නේ නැතුව ජාතික ලයිස්තු තියෙන කාමරයට ගිහිල්ලා රෑ 12ට මිනිහා නම දාලා අසන් කරලා ගියා. ගිහිල්ලා ෆෝන් එක ඔෆ් කරගෙන ඉන්නියා. කාටත් මෙයාව අල්ලගන්න බෑ. මෙයාව කොළඹ දිශකින් තරඟ කරන්න කියලා තරඟ කරන්නේ නැතුව ජාතික ලයිස්තු නම දාලා අසන් කරලා මාරු වෙලා ගිහිල්ලා ෆෝන් එක ඔෆ් කරගෙන ඉටි එක තමයි අපි කවුරුත් දන්නේ. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් අපි ජාතික සමගි පෙරමුණ ඇටියට අපේ පක්ෂය දුන්නා. මේ තරඟයේදී මාධ්‍ය වේදීන් කීප දෙනෙකුයි බිස්නස් ව්‍යාපාර කීප දෙනෙක් ඇවිල්ලා මගෙන් ඉල්ලපු එක තමයි කරුණා කළ ඔයාගේ පක්ෂය දෙන්න. ඒ කියන්නේ මේ පක්ෂේ නම එච්චරට වටිනවා. ජාතික සමගි පෙරමුණ පක්ෂ 34 එක්කව වෙන එක හොඳරම හොඳයි. ඒ වගේ නමක්. ඒ වගේම සිම්බල් එකත් පරයියා. මේ දෙකම මම පරිත්‍යාග කරුවා. අරගෙන කිසිම කොන්දේසියක් නැහැ. ලේකම් දූරේවත් මං ඉල්ලුවේ නැහැ. ඒක දුන්නා මං. එතකොට දැන් ඒකට පස්සේ මේ මිනිහා දුවලා ගිහිල්ලා සිලින්ඩරේ ඒ ලකුණ ඇරලා ගත්තා. සිලින්ඩරේ ගත්ත ඇරීම මේගොල්ලන්ට ඒකේ යන්න උනා ජනාධිපතිවරණේ. ගියා. දැන් මොකද උනේ? මාමයා තීරණේ වුණාම ඒක දාලා ඒකෙන් ගිහිල්ලා අන්තිම දැන් ආසන අඩුවෙන් අමුණාම ජාතික ලයිසු දෙකක් පත් වුණාම හොරෙන් එතුමාගේ ලේකම්තුමිය, ඒ කියන්නේ ඒ පක්ෂයේ ලේකම්තුමිය ශාමිලා පෙරරමෙතිනියට කියලා එතුමාගේ නම යවනවා. ඒ කියන්නේ දෙන්නෙක් පත් වෙලා ඉන්නකොට පක්ෂයක් වශයෙන් ඔක්කොමලා එක්කව වෙලා තීන්දුව කරන්න ඕනේ ජාතික ලයිසන් යවන්නේ දෙන්න කවුද කියලා. ඒ දෙන්න කවුද කියලා කියන්නත් ඉස්සර තීන්දුව කරන්න ඉතින් රැස්වීමක් ඇඳවන්නත් ඉස්සර මේ මිනිහා කරපු හොර වැඩේ තමයි මේ මිනිහා ටක් ගාලා මෙයාගේ නම දාලා ශාමිලා පෙරරට කියලා වහම මැතිවරණ කොමිෂමට යවුවා. දැන් අපි මැතිවරණ කොමිෂමටත් ලියුමක් යවුවා. දැන් වහම මේ පත්වීම නවත්තන්න කියලා. ඒ කියන්නේ මේ ඔක්කොමලා එක්කව වෙලා සාකච්ඡා කරලා කරපු දෙයක් නෙවෙයි. මේ තනි තීන්දුවක් අරගෙන පක්ෂයේ ලේකම්තුමිය වුණ පළියට එහෙම තීන්දුව తీරන අරගෙන යවන්න බෑ. මේකේ පක්ෂ 34ක් තියෙනවා, සම්දානගත වෙලා තියෙනවා. ඔක්කොම සාකච්ඡා කරලා මේ ජාතික ලයිස්තුවට ගැළපෙන දෙන්නේ යවන්න ඕනේ. දැන් විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත්තාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ മന്ത്രിවරු විතර ඇවිල්ලා තියෙන්නේ. UNP කේ එක්කෙනෙක්වත් පත් වුණේ නෑ. ඒ නිසා ඒක තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒ පත් වෙලා ඉන්න පාද 6ද ඒ හම් වෙලා තියෙන කාටද කියලා බලන්න ඕනේ. ඒක වැඩිපුර හම් වෙලා තියෙනවා නේ. ඒගොල්ලන්ට ඒක අනිවාර්යයෙන්ම යන්න. ඒක දැන් අපි දන්නවා ෆයිසර් මුස්තෆා එමතුමාව දාලා තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන්. එයාට ඒක දෙන්න ඕනේ. ඒක පක්ෂ තීන්දුවක්. මේ ඒව කෙසේ වුණොත් හරි අපි නම් කියන්නේ මේ වගේ හොරෙක්ව තියාගෙන ඉන්නවා කියලා අපි දිගටම කිව්වා. මූට ඉඩම් විතර තමයි හොරකම් කරන්න දන්නවා කියලා බැලුවාම මූ මේ මනාපත් හොරකම් කරන්න දන්නවා, ලයිස්තුවත් හොරකම් කරගන්න දන්නවා. දැන් බලන්න මේ தত্ত্বය බලන්න. මේ පක්ෂ වහාම දැඩි තීරණයකට බයින්න ඕනේ. වහාම රැස්වීමක් පක්ෂය ඇතුලෙන් කැඳවලා මෙයාගේ සමාජිකත්වයේ අත්හිටවලා මෙයාගේ වහාම කෝල් කරන්න ඕනේ එක්ස්ප්ලනේෂන්. කොහොමද මේ වැඩේ කෙරුවේ? ශාමිලා පෙරරට එයාගේ පක්ෂය අපි ගත්තට කුලියට ඒ කුලියට ගත්ත පක්ෂේ මේම කරන්න පුළුවන්ද කියන එක අපි හොයලා බලන්න ඕනේ. ඒ නිසා වහම මේක ක්‍රියාත්මක වෙන්න ඕනේ. මේක ගැසට් කරන එක නවත්තන්න වාරණ නියෝගයක් අර ගන්න පක්ෂ තීන්දුවක් ගන්න ඕනේ කියන එක තමයි මගේ මතය. දැන් ඔබතුමාට චෝදනා කරන ඔහු විශාල හොරකමක් කළා. පක්ෂයේ විදියට ඔහුගේ පක්ෂ සමාජගතය අත්විඳවන්න ඕනේ. අනිවාර්යයෙන්ම මුලින්ම කරන්න ඕනේ දේ ඇවිල්ලා පක්ෂ එයාගේ සමාජගතයේ අත්විඳවලා වහම ඉන්ක්වයරි එකක් පටන් ගන්න ඕනේ. මේම කතා කරලා මේම පක්ෂයකට බාර දුන්නා නම් ඒ ලේකම්තුමිය එයාගේ වෙන්න පුළුවන්. එයාගේ එන්ච් අයියා කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් ඒ එන්ච් අයියාට පුළුවන්ද මේ වගේ වැඩක් කරන්න? පක්ෂයක් කියලා ගන්න ඒ තනියම නෙවෙයි, එක්සත් ජාතික පක්ෂය විතරක් නෙවෙයි ගත්තේ. පක්ෂ 34 මේක ඇතුලේ ඉන්නවා නම් ඒ සියලු දෙනාගෙම කතා කරලා මේ ජාතික ලයිස්තුව පුරවන්න වැඩේ කරන්න ඕනේ. ඒසම මේම හොර වැඩක් කරන්න බෑ. ඒ කියන්නේ එයාගේ පුරුද්දම ඕක තමයි. ඒක කාටවත් නවත්තන්න බෑ. මේකට එයා මාධ්‍ය බය වෙන්න එපා. මේක දාන්න බය නැතුව දාන්න මම බලා ගන්නම්.
උසාවි නඩුව ආව නම් හොරා කවුද කියන එක මාට පෙන්නුම් කරන්න පුළුවන්. ඒ නිසා ඔයගොල්ලන් බය වෙන්න එපා. මේක දාන්න. ඉදිරියක මම බලාගන්න. මම දන්නවනේ කරන්න ඕනේ වැඩි. ඒ නිසා මම මේ රෙස්පොන්සිබිලිටි ගන්නවා. හොරා හොරාමයි. එදා රොටෙන් වෙල්ඩා කම්පැනිට කරපු දේ, ඊට පස්සේ මට කරපු දේ, මගේ ඉඩමක් හොරකම් කරපු දේ මේ ඔක්කොම උසාවිල නඩු තියෙනවා. ඒ නිසා අපි ඒක උසාවෙන් බලාගන්න. උසාවෙන් එන තීන්දුව අපි බාර ගන්නම්. හැබැයි මම නම් කියන්නේ මේ වගේ හොරෙක්ව දේශපාලනේ තියලා මේ ජනතාවට හානියක් වෙන්න දෙන්න බෑ. මේ දිගින් දිගටම මේක වෙනවනේ. දැන් ජාතික ලයිස්තුවක් මෙයා තරඟ කරුව ඡන්ද 1000ක් ගන්න පුළුවන්ද කියලා හිතලා බලන්න. මේ ගීති අද ඇවිල්ලා දින වාතාවරණෙත් එක ගන්න පුළුවන්ද? නෑ. ලොකු ලොකු මිනිස්සු 70ක් හිටපු මිනිස්සු පාර්ලිමේන්තුවේ නෑද? එතකොට මෙයාව තියයිද? නම ගිය හොරෙක්ව තියයිද? හිතලා බලන්න. ඉතින් මේක තමයි අපි කියන්නේ හරි දෙයට හරි කියන්න ඕනේ, වැරදි දෙයට වැරදි කියන්න ඕනේ. වහාම එක්සත් ජාතික පාක්ෂිකයන් රැස් වෙන්න තීන්දුවක් ගන්න රවි කරුණානගේ ගේ ඉස්සරහට ගිහිල්ලා ඔයගොල්ලෝ උද්ඝෝෂණ කරන්න. වහාම එයාට පක්ෂයෙන් උයි මේ ආරන්දිය හොරෙන් ආරන් තියෙන ලයිස්තුවෙන් උත් එයා ඉවත් වෙන්න ඕනේ කියන උද්ඝෝෂණය අපි පටන් ගමු කියලා තමයි මම කියන්න තියෙන්නේ. A serene home in the heart of the city at the residency escorted by ICC. නායකතුමා හම්බුණා මම අද. නායකතුමා හම්බුණා, මමත් හම්බුණා, රාජිත ඇමතුමා චතුර ඇවිල්ලා හිටියා, ඒගොල්ලොත් හම්බුණා. එතකොට එතුමා පුදුමයට පත් වෙලා තියෙන්නේ මේ වැඩේ මේම වුණාද කියලා. එයාව කතා කරගන්න බෑ, කන්ටැක්ට් කරගන්න බෑ, ෆෝන් එක ඔෆ් කරලා තියෙන්නේ. ඉතින් මේ වගේ වැඩ තමයි කරන්නේ. එයාගේ එයාගේ කියනෝනේ ලේවලම තියෙන එකක් කියලා හොරකම. ඒක තමයි ඒක. ඒ ලේවලම තියෙනවා. ඒක කාටවත් වෙනස් කරන්න බෑ. මේක පක්ෂෙන් හරි ආණ්ඩුවෙන් හරි හොඳ තීන්දුව తీරණයක් අරගෙන කාලයකට ඇතුළට දාලා තිබ්බොත් විතරයි මේ ප්‍රශ්නේ විසඳෙන්නේ කියන එක තමයි මම දන්නේ. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මහතාත් මේ දෙයට කැමති නැද්ද? අනිවාර්යයෙන්ම එයා පුදුමයට පත් වෙනවනේ. දැන් මේක මේ වගේ ශමිලා පෙරරා එයාගෙන් කතා කරලා නායකයා ඇටියට හාන්ඩෝනේ සර් රවි මට මෙහෙම කියනවා මගේ පක්ෂේ තමයි. ඒත් මම මොකද කරන්න කියලා අහලා ආන්න තිබුණා. එයා ඒක කෙරුවේ නේ. ඉතින් අනිත් කෙනාගේ නම දෙන්න සර්. රවි අපි එකක් දානවා. අනිත් දෙවෙනි නම දෙන්න සර්. නම් දෙමක මේ දැන් ජාතික ලයිස්තු එච්චර මේ ජනතා විමුක්ති පෙරමුණයි ඒගොල්ලන්ට ආපු ලයිස්තුවම ඒගොල්ලෝ එකපාරට නියුවි 18ම නේද? ඒ 29න් 18ක් ඒගොල්ලන්ට ඇවිල්ලා තියෙන ඒ 18ම ලස්සනට යවලා තිනවා. අනිත් පක්ෂ ඔක්කොම එහෙම යවලා තිනකොට මේ පක්ෂේ විතර එකක් යවන්නේ මොකටද? දෙකක් පත් වෙලා ඉන්නකොට රනිල් නායකතුමාගෙන් ආන්න තිබුණා මේ දෙකම කවුද නම් කරන්න කියලා ආන්න තිබුණ එකක්. එයා නම් දෙක දුන්නා මේක යවන්න පුළුවන්. දෙවෙනි එක ඔයා හොර වැඩක් කරනවා නම් ඒ හොරාගෙනම දාලත් ඔයාට පුළුවන් අනිත් එක හාන්න දෙවෙනි එක කවුද කියලා. ඒක කිරුවෙත් නැහැ. කෙලිම මේ නම යවුවා. ඒ නිසා තමයි මම මැතිවරණ කොමිසමට ලියන්නේ. මේකේ තීන්දුව తీරන නැහැ. මේක පක්ෂ නායකයෝ හම්බ වෙලත් නැහැ. තීන්දුවක් අරගෙනත් නැහැ මේ මිනිස්සු නම් කරන්න. මේ වගේ කාලකණ්ණි මූසලෙක්ව දාලා මේ රට විනාශ කරගන්න එපා කියන එක තමයි අපි අදහස. මේක විනාශයි. රටම විනාශයි. එදා විනාශ කරපු විදිහම අදත් විනාශ කරනවා. ඉඩම් කියලා කියනකොටත් මුදල් කියනකොටත් මෙයා ඉස්සරහාම ඉන්නව හොර වැඩේ කරන්න. ඒක තමයි රවි කරනවන එක කියන්නේ. දැන් එතුමා මෙච්චර දැන් ඔබතුමාලා දැන් දන්නවනේ දැන් ඔබතුමාලා කියන ප්‍රා මෙච්චර මෙහෙම කරනවා. හැබැයි එතුමා ඔබතුමාලා මුලින් ජාතික ලැස්තුවල තිබ්බනේ. නේ ඒක මගේ ඒක ඔබතුමාලා මගෙන් ආන්න බෑනේ ඒක. ඒක ආන්න ඕනේ එක්සත් ජාතික පක්ෂ නායකතුමාගෙන්. මේ වගේ හොරෙක්ව දැම්මේ ඇයි කියන එක එෙන් ආන්න ඕනේ. ඒ නිසා දැන් ඒක දැම්මේ නෑනේ. ඒක දැම්මේ නෑනේ. ඒ අනිත් කාමරේ තිබිච්ච ලයිස්තු ඇතුළට ගිහිල්ලා නම දාලා අස්සම් කරලා ගිහිල්ලා ෆෝන් එක ඔෆ් කරගෙන හිටියා. කියන්නේ එක්සත් ජාතික පක්ෂ හැමදාම 8:11 12ට දෙන්න ඕනේ ලයිස්තුවට. හැමදාම උදේ පාන්දර වෙනකම්ම උතන යුද්ධයක් වෙනවා ලයිස්තුවට. ඒ වගේ තමයි එදත් තිබුණේ. එයාව කපනවා, මෙයාව කපනවා. එයා ඉට්ටගෙන කැපුවේ මිනිස්සු දාන හැම එකව කප කප එතේ හිටියේ රවි කරනවා නේද? හරි. ඊට පස්සේ වැඩ බැරි ටාසෙන්ලා වරන් ලයිස්තුවට දැම්ම එයා. ඒකත් අපි දන්නවා. මොකද උනේ? අන්තිම ඔක්කොටම කෙලවෙලා ගියේ මේ වගේ නායකයෝ ඉන්න නිසා තමයි මේ ලයිස්තුවේම කෙලවුනේ. නැත්තම් රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති මැතිවරණයේ 200,000 ගන්නකොට මහා මැතිවරණයේදී තවත් මිනිස්සු අපේක්ෂක වැඩි වෙනකොට කොහොමද ඒක 50,000කට බයින්නේ? මොකද හේතුව? රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති තරඟේ එයා පෞද්ගලිකවම ඉඳලා එයා ජනාධිපති අපේක්ෂක හැටියට ගිහිල්ලා ගත්ත ඡන්දවත් මේ පාර මාස එකමාරකින් ගන්න බැරි වුණා නම් මොකද හේතුව කියලා හොයන්න එපා. ඒකට තමයි පෝස්ට්මෝර්ටම් එකක් දීලා මොකද කියලා ජේ මොකද කියලා බාර දීලා කපලා බලන්න ඕනේ මොකද ප්‍රශ්නේ කියලා. අරන් ඒ තීන්දුව ගන්න ඕනේ. දැන් ඔබතුමාලා දැන් මේ සම්බන්ධයෙන් දැන් නායකතුමාවත් ඔබතුමාලා දැනුවත් කරලා තියෙනවා. මැතිවරණ කොමිසමට දීලා තියෙනවා. මේක වෙනස් වුණොත් ඔබතුමාලා ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද? නෑ අපිට මීට පස්සේ මෙහෙම යන්න බෑනේ. අපි තීන්දුවක් ගන්න වෙනවනේ. අනිවාර්යයෙන් අනිත් පක්ෂ ඔක්කොම එකව වෙලා තීන්දුවක් ගන්න ඕනේ.
දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වුණතර අද ඒගොල්ලොත් ඇවිල්ලා හිටියා සාකච්ඡාවට. ඒගොල්ලෝ මොකද කියන්නේ? ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ට ඉමේන්න ඕනේ ස්ථානේ හම්බ වුණාද? ඒ කියන්නේ දැනට පත් වෙලා ඉන්න ඔක්කොම ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ කට්ටිය. UNP කේ කවුරුත් පත් වුණේ නැහැ නේ. ඒ කියන්නේ කෝටාගේ වැඩි බරයක් දෙන්න වෙනවා. අනිවාර්යයෙන්ම. ඒක කිසිම මේ පැටලීමක් නැහැ. ඒක අනිවාර්යයෙන් ඒක දෙන්නත් ඕනේ. ඒ වගේම දෙවෙනි එක මෙයා වයින් කරලා මේ සුදුසෙක් පත් කරන්න ඕනේ. ඊට පස්සේ මේ එක්සත් ජාතික පක්ෂය ඉදිරියට ගෙනියන්න පුළුවන් කෙනෙක් ඇටිර. කියන්නේ ඔර ලේබල් වැදිච්චන් ඔය ඉස්සරහට දාගත්තාම මේක තමයි වෙන්නේ එනේ. ඒක තමයි දැන් උනේ. දැන් වජිරාභේ වර්ධන මේ වගේ කට්ටි ඉන්නවා. දැන් මේගොල්ලන් ඔක්කොම තරඟ කරලා තිබුණා නම් අනේ පරාදයි එක පැත්තකින්. හැබැයි ඡන්ද 5000 කියලා ගත්තා නම් හරි අපිට ආසන කීපයක් ඇවිල්ලා ඇතිනේ. ජාතික ලැයිස්තුව වැඩි වෙලා ඇතිනේ. ඒකවත් ඉටි වෙන්නේ නැහැ නේ. මේ එකම මේ මැතිවරණයට බය වෙලා ඉල්ලුවේ නේ. ඒකයි උනේ. ඒ කියන්නේ ඔව් දැන් දැන් 142 අම්බ වෙච්ච සුළුතර ජනාධිපතිවරයෙක්නේ. ඒකෙන් අපිට යන්න තිබුණානේ. ඒක දැන් දුන්නානේ. කියන්නේ ජයා ජයවර්ධනගේ තත්ත්වෙම ගෙනලා දැම්මානේ. දැන් කැසියක බය වුණා. 159ක් ගන්නවා කියලා කියන්නේ නිකන් විලුවක් නෙවෙයිනේ. එතරම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඔක්කොම බය වුණා අලුත්. ඉතින් ඔක්කොම පරාදයිනේ. එකිනෙකත් යලිපත් උන්නේ නැහැනේ. දැන් කවුද මේ දෙන්නෙක් ඉන්නවනේ? දෙන්නෙක් තමයි ජාතික ලයිස්ට් එකේ තියෙන්නේ. ඒ දෙන්නගෙන් ඔරට දාපු කෙනා තමයි රවි කරුණානායක. අනිත් එක තවමත් දෙන්න කවුද කියලා තීන්දුව තවමත් නැහැ. තාම වෙන්නේ. තවම වෙන්නේ. දැන් ඒක කවද වගේද ඔබතුමා මලා තීරණය කරන්නේ? දැන් තීන්දුව කරන්න ඕනේ. දැන් පක්ෂ නායකයා එයාගේ කෘත්‍ය අධිකාර මණ්ඩලයේ වාම කැඳවලා මේකට තීන්දුවක් අරගෙන මෙයාම පක්ෂ සමාජිකත්වයෙන් අත්තිඩෝලා වාම උසාවි මාර්ගයට යන්න ඕනේ. එයාට ඒක කරන්න බෑ කියන එක. චාන්ස් එක කාට වගේ දෙයි කියලාද ඔබතුමා හිතන්නේ? නෑ ඒක මං හිතන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යන්න ඕනේ. ඒකේ කිසිම මේකක් නෑ. ඒ කියන්නේ ඒගොල්ලෝ වැඩිපුර ඡන්ද ආරම්භ තියෙනවා. ඒගොල්ලෝ වැඩිපුර മന്ത്രിවරු ආසනේ ඒගොල්ලන් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ජාතික ලයිස්ට් එක ඒගොල්ලෝ ඔක්කොම ඉල්ලීම් කරන්නේ ෆයිස මුස්සපා එතුමාට දෙන්න කියලා. ඒක මං හිතන්නේ කිසිම ගැටලුවක් නැතුව දෙන්න ඕනේ.